හොඳයි ක්‍රිස්තු මණ්ඩල මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි යාගේ ආරම්භයේදීම කිව්වා වගේ අද පෙන්තකොස්ත මංගල්‍යය ශුද්ධාත්මයන් වහන්සේ වැඩම කරපු ඒ 50 වන දවසේ මංගල්‍යය දැන් කවද ඉඳලාද මේ දවස් 50 ගණින්නේ කවදට පස්සේ දවස් 50ද පාස්කු මංගල ඔව් ශුද්ධාත්මයන් වහන්සේගේ මංගල්‍යය 50 වන දවස කවද ඉඳන්ද මේ 50 ගණින්නේ යේසුගේ උත්තාන දවසේ ඉඳන් අපි කියන පාස්කු සැන්දෑවි ඉඳන් තමයි මේක ගණින්නේ එතකොට 50ක් ගන්නවා 40ක් කියන නතරුනම් මොකද දෙවිජ මංගල්‍ය අහස් නැගීම අපි කියන ඇසෙන්ෂන් කියලා කියන්නේ උත්තාන සැන්දෑවි ඉඳන් 40ක් ගණන් කරපුවම එන මංගල්‍ය තමයි අහස් නැගීම ඒ 40 ඉඳන් තවත් 10ක් ඉස්සරහට ගණන් කරපුවම පෙන්තකොස්ත මංගල ශුද්ධාත්ම මංගල අපි කියන 50 දවස් 50 වන දවසේ මංගල්‍යය කියලා. එතකොට 50 වන දවසේ මංගල්‍යය වගේම එදා යුදා සම්ප්‍රදායට දැන් මේක මේ යුදාවරුන්ගේ මේක අපි මේක නිකන් අවුරුදු උත්සවය වගේ. අපි අවුරුදු උත්සවය කියලා තවත් නමක් මොකද්ද? අස්වැන්න අසන්නේ ලිවි මංගල්‍යය කියලා නේ. අපේ සිංහල අවුරුදු උත්සවය. සිංහල හින්දු අලුත් අවුරුදු වලට අපි කියන අස්වැන්නේ ලිවි මංගල්‍යය. ඒ වගේ තමයි මේකත්. නේද? නමුත් මෙච්චර මිනිස්සු ගොඩක් මේ එළිය ලොකු මංගල්‍යයක් සමරනකොට මේ ගෝලබාලයෝ ටික කොහෙද? ජේසුගේ ගෝලයෝ ටික, අපොස්තුලෝ ටික සේනාකුළු ශාලාවට හිර වෙලා. සේනාකුළු ශාලාවේ හිර වෙලා. ගෝලයෝ කී දෙනෙක්ද? කොහොම අපි කතා කරමු. කීයද? 11යි. එක්කෙනෙක් සතපොච්චි. එහෙනම් කියන්නේ නේ? Right, එක්කෙනෙක් ගියා. 11 දෙනයි. 11 දෙනෙක් දැන් මේ සේනාකුළු ශාලාවට තව ඉන්නදී. තව ජේසුගේ ඇඉන්නදී. ජේසුට ගෝලියෝ කී දෙනෙක් හිටියද? 12ක් හිටියා. ඇයි මේ 12? ජේසුට අහුනේ 12යි එහෙමද? ජේසු එහෙම තෝරගන්න හදද්දි නිකන් මනුස්ස පාටකට පේන්න හිටියේ 12 දෙනා ඒකින්ද 12 දෙනා විතරක් ගත්ත ගෝලේ වැටිට. එහෙම. එහෙනම් මොකද? හරියට හරි. ඒකට සංකේතයක් තියෙනවා. මොකද පුරාණ කිවිසුමේ ගෝත්‍ර හිටියේ 12යි. ඒ පුරාණ කිවිසුමේ හිටපු අපි බයිබලේ දැන් දෙකට කඩපුවම පුරාණ කිවිසුමේ මුල් කිවිසුමේ ගෝත්‍ර හිටිය 12යි. ඒ හිටපු ගෝත්‍ර 12ම එකට ගත් කල අපි කියන මෙයාට ඊශ්‍රායෙල් ජනතාව කියලා. නේ? කාගේ දරුවෝද? කාගේද? අබ්‍රහම් නේ තපොඩ පසර. ජාකොබ් කියන්නේ. අබ්‍රහම්ට දෙන්නේ කිරේ ඊට පස්සේ අබ්‍රහම්ගේ මුණු පුරාගේ දරුවෝ. ජාකොබ්ට දරුවෝ 12ක් කිරියා. ඒ මොකද ජාකොබ්ට කියන්නේ මේ ඊශ්‍රායෙල් කියලා. එතකොට ඒ දරුව 12 දෙනා ගත්තාම තමයි ඒ දරුව 12 දෙනාගෙන් තමයි මේ ගෝත්‍ර 12න් බිහි වුනේ. ඒ ගෝත්‍ර 12 නියෝජනය වෙන පිණිස තමයි ජේසු නව කිවිසුමේදී ගෝලිය 12 දෙනෙක් අපොස්තුලවරු අපි කියනවා අපොස්තුලවරු 12 දෙනෙක් පත් කරගන්නවා. හරි. ඇයි ඒ පුරාණ කිවිසුමේ කාලයේදී හිටපු ගෝත්‍ර ප්‍රමාණය 12යි. බයිබලයේ ලූක්තුමාගේ තියෙනවා 6-7 පරිච්ඡේදවල ජේසු කතා කරනවා ගෝලියෝ 70ක් ගැන අහලා තියෙනවද? ගෝලියෝ 70 දෙනාව දෙන්න විසුරුවා යවනවා සුද්ධ වචන දේශනා කරන්න කියලා අහලා තියෙනවා. right. එතකොට මේ ගෝලියෝ කවුද? මේ කාලේ, ඒ කියන්නේ ජේසුගේ කාලේ නව කිවිසුමේදී විශ්වාස කරාලු මුළු ලෝකේ පුරාම හිටපු ගෝත්‍ර ප්‍රමාණය 70ක්. දැන් පුරාණ කිවිසුමේ කාලේ ගෝත්‍ර කීයදීනේ? 12යි. නව කිවිසුමේ කාල පරිච්ඡේදයේ නිකන් ජන සම්ප්‍රදායට අනුව අපි කියන්නේ ජනප්‍රවාදයේ කියලා. ජනප්‍රවාදයට අනුව තිබිච්ච මතයක්ලු ඒ දවස මුළු ලෝකේ පුරා ගෝත්‍ර 70ක් විසිරලා තිබුණා. ගෝත්‍ර 70ක් මුළු ලෝකේ පුරාම තියෙනවා කියන මතය තිබිලා තියෙනවා.
අන්න ඒ 70 නියෝජනය වෙන පිණිස තමයි යේසු ගෝලියෝ 70 පත් කරගෙන තියෙන්නේ. දැන් තේරෙනවද ඇයි මේ ගෝලියෝ 70 පත් කරගත්තේ? දැන් මේ සුදාත්මන වහන්සේ වැඩම කරන්නේ එක්කෙනෙක්ට දෙන්නට නෙමෙයි. මේ සුදාත්මන වහන්සේ වැඩම කරන්නේ මේ සියලුම ගෝලෙන්ට. මේ හැම ගෝලෙකටම තමයි සුදාත්මන වහන්සේ වැඩම කරන්නේ. සුදාත්මන වහන්සේ අනාවරණය වෙන්නේ. එතකොට මාපියතර සහෝදර සහෝදරනේ එකක් වැඩම කරන එක එකක් අනාවරණය කරගන්න එක එකක් ෆාදර් ලසන්ට එක එක්ස්ප්ලේන් කරා අන්ඩර්ස්ටෑන්ඩින් ඇන්ඩ් රියලයිසින් අපි තේරුම් ගන්නවා සහ අපි හඳුනා ගන්නවා දෙකක් අපි සුදාත්මන් වහන්සේව හඳුනාගත් ජනතාව අපි සුදාත්මන් වහන්සේ හඳුනාගත් ජනතාව මොකද අපිට සාක්ෂි තියෙනවා අපිට දේවාදර අම්මා සාක්ෂියක් හැටියට අපේ ඉස්සරහා ඉන්නවා. නමුත් ගොඩක් අයට මේ දේවාදර අම්මා එදා පෙන්තකොස්ත මංගල්‍ය දවසේ ගෝලියෝ මැද ඉඳන් සුදාත්මන් වහන්සේ වඩින වෙලාවේ දේවාදර අම්මා ලීඩර්ෂිප් එක ගත්තා කියද්දි පොඩ්ඩක් ඇලර්ජි නැද්ද? දේවම්මා පොඩ්ඩක් එතන නායකත්වය අරගෙන ගෝලියෝ දේවම්මගේ වටේ හිටියා. මොකද දේවම්මා කියන්නේ ජේසුගේ අම්මා. මේ ගැලොක්කාරයාගේ අම්මා තමයි එතන හිටියේ. මේ මේ ලෝකෙට ගැලුම් කාරයව උපද්දවපු මේ ගෑණිව පැත්තකට දාන්න පුළුවන්ද? මම මේ ගැහණිය කියලා කිව්ව එකේ තේරුම මම දැන් තවටිය කියන්නම්. මේ ගැහණියව පැත්තකට දාන්න පුළුවන්ද? බෑ. ඒකින මේ ගෝලියෝ ටික පුදුම භක්තියක් දුන්න දේවම්මට. පුදුමාකාර භක්තියක් දේවම්මට සේනාකුළු ශාලාව ඉදන්ම දුන්නා. ඒ භක්තිය සමහර අද කතෝලික සභාවෙන් කැඩිච්ච සමහර අහිකුට්ටක සභාවල් වල ඒ භක්තිය නැහැ. එදා ගෝලින්ට ඒ භක්තිය තිබුණාට අද මහලුකුවට සභාවෙන් කැඩිලා ගිය සමහර කෑලි කෑලි සභාවල් වල එහෙම භක්තියක් දේවමෑණියන්ට නැහැ. ඇත්ත. නමුත් එදා හිටපු ගෝලියෝට ඒ භක්තිය දුන්නා. ඔය සභාවෙන් කැඩිලා ගිය කෑලි කෑලි සභාවල් වල කෑලි උන් මොකද කියන්නේ? එයාලා කියනවා මේ අපි මොකටද භක්තිය දෙන්නේ? ජේසුත් දේවම්මට කතා කරේ මොනවා කියලාද? ස්ත්‍රී කියලාද කතා කරේ? ගෑණිය කියලාද කතා කරේ? මොනෝනිය නක්රඩව අපිට කියන්නේ? අනිවාර්යෙන් මේකට ගොඩාක් පියතුමන්ලා ගොඩාක් පොත් ලියන දේවධර්ම ධාර්මික දේශකයන් ගොඩාක් කතා කරන මේ වගේ මේ ස්ත්‍රී කියන වචනේ සම්බන්ධයෙන් මොකද්ද මේ කියන්නේ? ජේසු නිකන් නෝන්ඩියට වගේ කිව්වද? අපි පොඩ්ඩක් යම් බයිබලෙට. තැන් දෙකක කියන ස්ත්‍රී කියන පළවෙනි තැන මොකක් අපිට පේන්නම තියෙනද? කාලානුව වතුර වයින් කරන තැන ජෝන්තුමාගේ සුවිශේෂ දෙවෙනි පරිච්ඡේදය වතුර වයින් කරන තැන කිය අනේ මේ ස්ත්‍රීය ඔබයි මායි මොකටද මේ ගැන කරදර වෙන්නේ? දැන් ඕක අහගෙන ඉන්න එකෙක් ඉන්න අන්න බල මාගේ ජේසු ස්ත්‍රිය කියලා කිව්වේ. ඊටසේ ආයි කියන මේ ජේසුද මැරෙන්න ඔන්න මෙන්න උන්වහන්සේ ප්‍රාණි බාර කරන්න ඔන්න මෙන්න කොහෙද මේ කුරුසකසේදී බඩුමතර මැරෙන වෙලාවේ පොඩ්ඩ අම්මේ කියලා කිව්වා නම් පොඩ්ඩ විශ්වාස කරන්න තිබ්බද? මැරෙන වෙලාවේවත් අම්මේ කිව්වේ නෑනේ. මැරෙන වෙලාවේ කිව්වෙත් මොනා කියලාද? ස්ත්‍රිය කියලා. ජෝන්තුමාගේ සුවිශේෂ 19 පරිච්ඡේදය මැරෙන වෙලාවේ කිව්වෙත් ස්ත්‍රිය කියලානේ. ඒ වෙලාවේ පොඩ්ඩ අම්මේ කියලා කිව්වා නම් පොඩ්ඩ මොනාරි හිතා ගන්න තිබ්බ අඩුමතර ජේසු අම්ම කියලා පිළිගත්තා කියලා. ඒ කිව්ව තිස්රේ කියලා. ඒකත් අහගෙන ඉඳලා කවුරු හරි එකෙක් අපිට කියන අන්න බලවද? ඒතර කිව්ව තිස්රේ කියලානේ කියලා ඉතල එතනන්ද අපි නෝන්ඩි කරනවා. නා ඉස්ත්‍රි ඔබ මොකටද මේක කලබල වෙන්නේ? මං ඉන්න තැන මං දන්නවා මොකද දොළොස්වෙනි වයසේදී නේ තවදන කර අම්මා හොයාගෙනනවා කියලා කිව්වම වැඩි ගණන් ගන්නෙ නෑ ජේසු නේ. ඔබයි ඔබේ මෑණියන්ද සහෝදරෙන්ද ඔබ එනතුරු බලාගෙන ඉන්නවා කිව්වම ජේසු ගණන් ගන්න නෑ. ජේසු ජේසුගේ ඩියුටි එක කරලා යන්නේ. ඒ වගේ ගොඩක් තැන් තියෙනවා බයිබලයේ. කියන්නේ ජේසු වැඩි ගණන් ගන්නෙ නෑ. නමුත් අපි යම් බයිබලයේ උප්පත්ති පොත දැන් මේ ජුවන් තුන ගැන කතා කර නව කිසිම අපි යම් බයිබලයේ කොනටම දෙවන් වහන්සේ අනාදිමත් කාලයේදී උන්වහන්සේ මවනව දෙන්නේ මුලින්ම මවනව මැටි පිටක් අරගෙන
පළමු පුරුෂයා නේ කවුද යාගේ ආදම් මොන දෙවනාසේ ආදම් ඊට පස්සේ ආදම් තනියෙ ඉන්නේ කියලා තේරෙනවා තියලා ආදම් මෙහෙ යනා පව් ආදම් මොන කම්මැලි වගේ පනිපංගල වේ දෙල්ලම් කරන්නත් කවුරුත් නැහැ කතා කරන්නත් කවුරුත් නැහැ නේ මංගා ඊට දෙවනාසේ කල්පනා කරලා බලන්න මොකද කරන්නේ ආදම දිග නිින්දකට පමුණුවා පවුන වල මොකද කියන්නේ? ඊලෑටෙන් ගන්න ඒ අදම් ඊලෑටයක් නැද්ද? මොකද ඒක තේරුම? මගේ මෙතන ඉඳන් යටිපතුලටයි මෙතන ඉඳන් හිස් මුදුනටයි එකම දුර තියෙන්නේ. ඒ කියන්නේ ආදම්ට ස්ත්‍රිය පහක් කෙනෙක් නෙමෙයි. එහා සමානම අභිමානයක් තියෙන මැවිල්ලක් තමයි ස්ත්‍රියගේ මැවිල්ල. හරි. ඔන්න ඉලෑටෙන් ගන්නවා මැටි පිට. අරගෙන මවනවා කවද? ඒ බයිබලෙ කියලා කියවන්නේ. ඒව නෙමේ මවන්නේ. ස්ත්‍රිය මවන්නේ. තුන්වෙනි පරිච්ඡේදයේදී ආදම් නැගිටලා ඇවිල්ලා මේ දෙවියන් වහන්සේ මවපු ස්ත්‍රියට කියනවා ඒව කියලා. දෙවියන් වහන්සේ මොකද දුන්න නම? ස්ත්‍රිය මොකක් කරලාද දුන්නේ මුළු මැවිල්ලක් මවලා ඉවර වෙලයි මේ අම්මට කියන්නේ ස්ත්‍රිය කියලා එහෙනම් මොකද්ද මේ ස්ත්‍රිය කියන නමේ තේරුම මේ මවපු මුළු සකල මැවිල්ලෙම අම්මා උඹයි කියලායි කියන්නේ ඒව කියලා දෙන්නේ ආදම් ඒව නම දෙන්නේ ආදම් මුළු සකල මුළු මැවිල්ලෙම අම්මා ඔබයි කියන තේරුමයි ස්ත්‍රිය කියන වචන තේරුම නිකන් අම්මේ කියනට වැඩිය ජේසුස් වහන්සේ සුද්ධෝ බයිබලයේ සුද්ධ ලියවිල්ල නියමාකාරයෙන්ම දැනගෙන හැම මොහොතෙම තමන්ගේ අම්මට කතා කරේ ස්ත්‍රිය කියලා. මගේ අම්මා විතරක් නෙමෙයි මේ මුළු සකල මැවිල්ලෙම අම්මා. එහෙනම් මා ප්‍රියතර සහෝදර සහෝදරනි ඔබෙත් මගෙත් අම්මා අනි අම්මා වෙනවාමයි කියලා ජේසුස් වහන්සේ එදත් දැනගෙන හිටියා. උන්වහන්සේ එදා එතුමියට ස්ත්‍රිය කියලා කතා කරපු ඒ වචනය දිවස්වැකියක්. නිකම්ම නිකන් අම්මා කියලා වචනයක් නෙමෙයි. එදා දේවම්මට කියපු ස්ත්‍රිය කියන වචනය දිවස්වැකියක්. ඒ දිවස්වැකිය කිව්වේ අපි ගැන. අපි අනිවාර්යයෙන්ම දේවම්මට අම්මේ කියලා කතා කරනවා කියලා ඒබ දේවම්මට අම්මේ කියලා කතා කරන පරපුරක් එනවා කියලා ජේසුස් දැනගෙනයි කිව්වේ. මා ප්‍රියතර සහෝදර සහෝදරිනි සුදු බයිබලයේ මම මේ ගත්ත මේ එක වචනයක් විතරයි මේ බයිබලයේ අන්තර්ගතේ සුදාත්මයන් වහන්සේ සුද්ධ වූ ස්වභාව මෙහෙවපු තැන් ගොඩාරියක් තියෙනවා මේ දේව අම්මතුලින් ජේසුස් වහන්සේ අපිට අනාවරණය කරන දේව ආදරය කොච්චර උතුම්ද කියලා මහා බලගත් විදියට විග්‍රහ කරන එක් සාක්ෂියක් තමයි දේව ආදර අම්මා කියන චරිතය ඒ චරිතය මහා පුදුමාකාරයි ඕනෑම ප්‍රශ්නයක් හමුවේ පුදුමාකාර ශක්තියක් සුදාත්මන් වහන්සේ තුලින් අපිට ලැබෙනවා කියලා දේවාදරම්ම සාක්ෂියක් මොකද තව එක උදාහරණයක් මම කිව්වොත් එහෙම දේවාදරම්මට මංගලම් කියපු සැනින් මොකද කරන්නේ දේවාදරම් අම්මා යුහුව නැගිට කොහෙද දුවන්නේ යුහුව නැගිට දුවනවා කිලෝමීටර් 160ක් කොහෙද දුවන්නේ මැරතන් එකක්ද කොහෙද එලිසබෙත් බැහැ දකින්න ජෙරුසලම නුවර බැහැ දැක්වත් එයිම කිලෝමීටර් 160ක් මේ ගැප් එක. දේවම හිටපු තැන ඉඳන් එලිසබෙත් බි හිටපු තැනට. ගැප් ගත්ත කාලේ පළවෙනි මාස 3 තමයි පරිස්සම් වෙන්නම කවානේ. පරිස්සම් විය යුතුම කාල පරිච්ඡේදය. මේ පරිස්සම් විය යුතු කාල පරිච්ඡේදයේදී මේ ස්ත්‍රිය කිලෝමීටර් 160ක් පයින් ඇවිල්ලා බෙන්ස් කාර් නේ. කාර් වෑන් බස් නෑ පයිනුත් ඇවිල්ලා දවස් ගානක් මොකට දාවේ රෙස් කරන්නද නැත්නම් එලිසබෙත් තුමියනේ කියලා මම ආවතේවකම් කරගන්නද නෑ එතුමියට ආවතේවකම් කරන්න ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ මේ චැලෙන්ජස් කියන දේවල් අභියෝග කියන දේවල් ගණන් ගන්නේ නෑ පූර්ණ වෙලා ඉන්නකොට කාගෙන් පූර්ණ වෙලා ඉන්නකොටද සුදාත්මන් වහන්සේගේ පූර්ණ වෙලා ඉන්නකොට කිසිදු අභියෝගයක් අභියෝග දෙමෙයි
කිසිදු දෙයකට අභියෝග කිසිදු අභියෝගයක් ජීවිතයට දැනෙන අභියෝග නෙමෙයි. ගෝලෝ අපි අපොස්තුලවරු දිහා බලමු. සුදාත්මහන්සේගේ පූර්ණාට පස්සේ මේ සුදාත්මහන්සේගේ පූර්ණ වෙලා අද කියන්නේ අද දැන් මේ 50 වෙනි දවසනේ. තව ටිකකින් පේදුරුතුමා මොකද කරන්නේ? සේනාකුළු ශාලාවේ දොරවල් අරගෙන එනවා නගරයට. නගරේ සෙලබ්‍රේෂන් පටන් අරන් මොකද්ද මංගල්‍යේ? පෙන්තකොස්ත මංගල්‍යේ. ඒ කියන්නේ අස්වැන්න විකිණි මස්නෙන්න බෙදා ගැනීම මේ මංගල්‍ය පටන් අරගෙන මේ ජෙරුසලම් මාකට් එකේ මිනිසුන්ට කෑ ගහලා කියන මිනිසු කී දෙනෙක් අද ජේසුස් වහන්සේ වදා ගන්නවද? 5000ක්. තවටිකකින් පේදුරුතුමා ජනෙල් දොරවල් අරගෙන සේනාකුළු ශාලාවෙන් සුදාත්ම වෙනවාසේ පූර්ණ වෙලා එළියට ඇවිල්ලා කතා කරනකොට මේ අන්‍ය ජාතිකකින් ඇවිල්ලා කියනවා අපි මේදවරු, අපි කොරින්තිවරු, අපි පරිසි, අපි රෝමවරු, අපි ගලාතිවරු, අපි කොරින්තියෙන් ආපු මිනිස්සු අපිට තේරෙනවා උඹලා කියන භාෂාව. කොහොමද උඹලා මේ නූවත් යුදයාවේ මිනිස්සු අපිට කොහොමද තේරෙන්නේ මේ උඹලා කියන භාෂාව? කවුද ට්‍රාන්ස්ලේට් කරන්නේ? සුදාත්මන් වහන්සේ. මේවා චැලෙන්ජස් නෙමෙයි. සුදාත්මන් වහන්සේ ඉස්සරහා මේ කිසි දෙයක් අභියෝග නෙමෙයි. එක දේශනාවෙන් අද 5000ක් ජේසුස් වහන්සේ වදා ගන්නවා. ජේසුස් වහන්සේව අදහගෙන කතෝලික සභාවේ ලොකුම පීඩන ඇතිවිච්ච කාලේ තමයි ක්‍රිස්තුස් 64 නීරෝ රෝමේ ගිනි තියනකොට. අදරත් ගියාම මේ ගොඩාක් නටබුන් අනම්මනම් එහෙම අස්සේ ඉතිහාසයේ ලීලා තියෙන කොහොමද ඒ දවස්වල කතෝලිකයෝ දුක් විඳ කියලා. සිංහයන් අරගෙන ගෑවිලා කණ්ඩ දානවා, සිංහන්ව සිංහන්ට කණ්ඩ දානවා කතෝලිකයින්. දැකලා දැන් අර කොලෝසියම් කියලා තැනක් තියෙනවා. ඔය ෆිල්ම්ස් වල එහෙම දෙන්නේ. කොලෝසියම් කියලා වට කරපු තැනක් තියෙන ඒ තැන්වල සිංහන්ව දානවා මේ කතෝලිකයින් මරාගෙන කන්න. ලේවලින් ඉරාගෙන කන්න. ඇත්තනම සුදෝතම් පාප්පාන් එක්තරා දේශනාවකදී කියන ඒ මොකද ඒ කොලෝසියම කියන තැන තමයි අදටත් හැම සුදෝතම් පාප්පාන් කෙනෙක්ම මහසිකුරාද පාද නමස්කාරය කරන්නේ කොලෝසියම ගාව. මහසිකුරාද සුදෝතම් පාප්පාන්සලා සාමාන්‍ය වෙන කොට පාද නමස්කාර ගන්නෙ නෑ. මේ පාද නමස්කාරයෙන් කරන්නේ කොලෝසියමේම තමයි අදට හැම පාප්පාන් කෙනෙක්ම. ඇයි ඒ? වැඩිපුරම කතෝලිකින්ගේ රුධීරය වැగిලා තියෙන්නේ මෙන්න මේ කොලෝසියමේ. සිංහීන්ටම කණ්ඩ දාලා සතුන්ටම කණ්ඩලා කතෝලිකින් ගමරලා ඒ වගේ මහා දැඩි පීඩන ඇතිවිච්ච කාලයක් තිබුණා. මෙන්න මේ පීඩන කාල සමයේ පේදුරුතුමාවත් අහු වෙනවා. පවුලුතුමාව අහු වෙනවා, පේදුරුතුමාව අහු වෙනවා. පේදුරුතුමාව අහු වෙලා පේදුරුතුමාව අදගෙන ගිහිල්ලා සිංහීන් කණ්ඩ දාන්න ඉස්සෙල්ලා පේදුරුතුමාව හිර කරලා තියෙනවා අතන කොළොස්සේ මීදන් පිටිපස්සේ පුටි අඩිපාරක් තියෙන මේ අඩිපාරෙන් ගියහම තියෙන තැනක් බූගත තැන මොමෙන්ටම් කියලා. ඔන්න ඔය අස්සේ පේදුරුතුමා හංගලා තියෙනවා. චේන් දාලා හංගලා තියෙනවා. එතනට මේ පණිඩකාර කැවිලා කියනවා උඹව නිදහස් කරන්නයි යන්නේ. දැන් මේ කාටද කියන්නේ? පේදුරුතුමාට. මේ අපොස්තුලන්ගේ නායකයා. නිදහස් කරන්න අන හම්බුණා. හැබැයි ආයේ ජේසු ගැන කතා කරනවා නෙමෙයි. ඒක නිසා කැමති නම් යන්න පුළුවන්. හැබැයි ජේසු ගැන කතා කරන්න බෑ. පේදුරුතුමාට යක් කියලා කල්පනා කරලා කියන මොනවද කියන්නේ? මට ජේසු ගැන කතා නොකර ඉන්න බෑ. මොකද ඒ වරම එනකොට මට කතා නොකර ඉන්න බෑ. අතර අවස්ථාවක පේදුරුතුමා කියන ඒ වචනේ එනකොට මට කතා නොකර ඉන්න බෑ. අතර පේදුරුතුමාට සිද්ධ වෙන්නේ පේදුරුතුමාව ගිහිල්ලා අතාරිනවා එක්තරා පාරක් තියෙනවා මේ කද්දේකට කියන්නේ ව්‍යාපියාන්තිකා කියලා පාරක්. ඔතන චුට්ටක් එහෙට එන්න තියෙන්නේ. පේදුරුතුමාව අතාරිනොන්නේ පාරට කියලාගෙන මේ පාර ඇත්තට මේ පාර අදරත් තියෙනවා. ආලා GPS ගහලා බැලුවත් මේ පාර බලන්න පුළුවන්. කෙලීම යන්නේ නාපොලියට. ඒ කියන්නේ වරායකට යන්නේ. කෙලීම යන්නේ වරායකට. ඔය වරායෙන් නැගලා යන්න පුළුවන් ආය යන තුත්තුගුඩියකට. ඒකයි මේ කියන්නේ. ඇයි මේ පාරක දාන්නේ? ආය රෝම පැත්ත පලාද එන්න එපයි කියලා දැන් මේ පේතුරුතුමා යවන්නේ. ආය මේ පැත්ත පලාද පස්බාගල ජේසු ගැන කියන්න එන්න එපයි කියලා දැන් මේ රෝමෙන් පිටමං කරන්න යනවා පේතුරුතුමා. හරි. පේතුරුතුමා මොකද කරන්නේ? මේ පාරට ඇවිල්ලා ව්‍යාපියාන්තික කියන පාරට ඇවිල්ලා ටිකක් දුර පයින් යනවා. දැන් මේ මොනා හිතාගෙන යන්නේ? දැන් මේ ජේසු ගැන කතා කරන්න තහනම් කරානි කියලා. පේදුරුතුමාට දෙනවා අනක්. මොකක්ද දෙන අන? නිකමට හරි ඔය පාර ඉස්සරහට යනකොට ආයේ හැරුණොත් එහෙම එතනම මරණවා කියලා තමයි පේදුරුතුමා යවන්නේ.
මොන අභියෝගයක්ද නේ මොන භයංකාර තර්ජනයක්ද කතා කරන්න බෑ ජේසු ගැන එක වචනයක් කියන්න බෑ වී අපියාන්තික කියන මේ මහා පාළු පාරට දාලා කෙලින්ම යන්නත් ඕන හැරුණොත් මරණා කියන පණිවිඩෙත් එක තමයි දැන් මේ යවන්නේ පේදුරුතුමා දැන් කල්පනා කරනවා හරි මම දැන් ෂේප් එක යනවා යන්නේ කොහෙටද ආයන ජුදයා ආයන හිටපු තැන ජෙරුසලම්ට මෙලා ගිහිල්ලා ආයේ ජේසු ගැන මම එතන දේශනා කරනවා ඒකනේ හරි රෝමෙන් එලවන්නේ ජෙරුසලම් ප්‍රශ්නයක් නැහැනේ මං එන කියලා ජෙරුසලම් දේශනා කරන හිතාගෙන පේදුරුතුමා යනවා යනකොට එක්තරා පල්ලියක් අද එතන හදලා තියෙනවා මේ ඩොමිනිකෝ වාදිස් කියලා පල්ලියක් මෙන්න මේ පල්ලිය හදලා තියෙන ස්ථානේ පේදුරුතුමාට මුණ ගැහෙන පුද්ගලෙක් හරියට නිකන් දැකලා නිකන් මූණට මුණ දැකලා පුරුදු පුද්ගලෙක් අවුරුදු ගානකට පිටිසල නිකන් මේ හම්බෙලා හුරුයි වගේ පුද්ගලෙක් ටියක් ළඟට එනවා අනේ මේ මිනිස්සුන්ට ටිකක් හොඳටම දන්නවනේ තව ටිකක් ළඟට අනේ මේ ජේසුනේ කියලා කියනවා කවුද මේ මුණ ගැහෙන්නේ ජේසු මුණ ගැහෙන පේදුරුතුමාට දැන් මේ අවුරුදු 60 65 අතර වයස ඇති පේදුරුතුමාට ජේසු මුණ ගැහෙන ඇත්තටම පොතනද වී අපියාතික කියන පාරේ දැන් මේ වයසක ජේසුද කියන්නේ ජේසු උත්හාන වෙලා ආයත් ඇවිල්ලා දැන් මේ පේදුරුතුමාට මුණ ගැහෙනවා පේදුරුතුමා ආසාව වැඩි ගමට දෙවියන් මේ ජේසුද කියන මොකද්ද මේ ඩොමිනිකෝ වාදිස් ස්වාමීන් වහන්සේ කොහෙද මේ වඩින්නේ ඔබ වහන්සේ කොහෙද මේ යන්නේ කියලා ආසාව වැඩි කමට ප්‍රශ්නයක් අහනවා ජේසුගේ ජේසුට ජේසු ආසාවෙන් දින්නේ නෑ ජේසුට කේන්ති ගිහිල්ලා ඉන්නේ ඇයි මේ පේදුරුතුමා මේ මැරෙන්න බැරුවා යන්නේ නේ පේදුරුතුමා මේ මැරෙන්නේ නැතුව රෝමේ අතහැරලා යනවා ජෙරුසලමට ජේසු හොඳවෙන් දෙකක් කියන්න බැරි කමටම ජේසු කියන පේදුරුට මම යනවා රෝමෙට මම්ම ගිහිල්ලා ආයේ කුරුසය යන ගහගෙන මැරෙන්න කියලා කියනවා ඔය ජේසු කාටද තේරෙනවද කියපේ දැන් මේ කාටද මේ කිව්වේ පේදුරු යනකොට ආනවා ඩොමිනිකෝ වාදිස් ජේසු කියනවා මම යනවා ආයේ රෝමෙට ගිහිල්ලා මම්ම කුරුසය යන ගහගෙන මම්ම මැරෙනවා කියලා කියනවා මෙහෙම යන පේදුරු එහෙනම් ස්වාමීනි මාත් වෙන්නම් කියලා අනිත් පැත්ත හැරෙනවා හැරිච්ච එකම මොකද වෙන්නේ පේදුරුට දුන්න අනක් මොකද්ද හැරෙන්න බෑ එතනම මරනවා කියලා නේ කිව්වා වගේ පේදුරුම එතනම මරනවා පේදුරුතුමා හැරලා යන්න හම්බුන්නේ නෑ රෝමෙට රෝමේ තමයි මේ රෝම ඇතුළේම තමයි පේදුරුතුමාව ඇත්තට කුරුසය අනිත් පැත්තට කුරුසය යන ගහලා මරන්න හදනවා පේදුරුතුමා කියනවා මාව මගේ ස්වාමීන් වහන්සේ වගේ මරන්න එපා මාව අනිත් පැත්තට හරවන්න කියලා පේදුරුතුමා අනිත් පැත්තට හරවලා මරනවා මේ මෙච්චර හැල්ලුවට ගන්න මේ මුංගි නීති මොන ධෛර්යයක් හිතේ තියෙන්නේ නැද්ද මේ මිනිස්සයාගේ මේ මම මේ කතා කරේ එක ගෝලෙක විතරයි මොකද අද වගේ දවසක පේදුරුතුමා අමතක කරන්න බෑ ගෝලෙගේ මේ අපොස්තුලන්ගේ නායකයා මේ ධෛර්යය ආවේ ඒ ධෛර්යයට පණ දුන්න කාන්තාවක් ඉන්නවා මේ කාන්තාව ඒ ආදර්ශය දීලා තියෙනවා ස්වාමි පුරුෂයෙක් නැතුව ගැබ් අරගෙන මුළු ලෝකෙම ඉස්සරහා නිඳා විඳගෙන දේවපුත්‍රයාට මේ දේවපුත්‍රයාව මේ ලෝකෙට බිහි කරන්නට තරම් ලොකු අභියෝගයකට මුහුණ දීලා මුළු ලෝකෙම ආදර්ශයක් වෙත දේවම්මා පේදුරුතුමාට අනිවාර්යයෙන්ම ද ආදර්ශයක් වෙන්න ඇති මා ප්‍රිය ආදර සහෝදර සහෝදරනි අපි තින්න යුද්ධෙක අපි මහා යුද්ධෙක ඉන්නේ නමුත් අපි අනිවාර්යයෙන්ම පරදීමේ යුද්ධේ අපේ උළු අස්සෙන් එළියට අපි සුදාත්මයන් වහන්සේව තල්ලු කළොත් එක දවසක්වත් අපේ සුදාත්මයන් වහන්සේට ආරාධනා කරන්න බැරිව අපි නිදා ගන්නව නම් අපි එහෙනම් කළගුණ දන්න දරුවෝ නෙමෙයි අපි දේව රාජ්‍ය ගැන කතා කරන්න හදනවා අපි ස්වර්ග රාජ්‍ය ගැන කතා කරනවා මා ප්‍රියතර සෞසෞතන ස්වර්ග රාජ්‍ය ගැන කතා කරන්නට බැහැ සුදාත්මයන් වහන්සේව දන්නේ නැතුව සුද බයිබලේ පුරාම තියෙනනේ සුද දේව රාජ්‍ය ස්වර්ග රාජ්‍ය කියලා තියෙනනේ තේරෙනවද ඔය ස්වර්ග රාජ්‍ය කියලා ලියලා තියෙන තැන තේරෙනවද ඔයාලට මන්දනේ ගොඩක් තැන් මට නම් තේරෙන්නේ නැහැ ජේසුගේ වචන වල සමහර තැන් වල තියෙන දේශනාවල ස්වර්ග රාජ්‍ය දේව රාජ්‍ය පාරාදීසය මට නම් ඔය සමහර තැන් මට තේරෙන්නේ නැහැ ෆාදර් කෙනෙක් හිටියද නමුත් ඔය ස්වර්ග රාජ්‍ය කියන වචනේ අරගෙන
එතනට ලොක්කරන්න සුදාත්මයන් වහන්සේ කියන වචනේ. අපි දන්නම යාඥාවක් ඇතුළ තියෙන දේව රාජ්‍යය කියන මොකද්ද? ඔබගේ රාජ්‍ය පැමිණියවා කියන. ඔය තියෙන්නේ. පරමණ්ඩල යාඥා. සේනාකුළු ශාලාව ඇතුලේ ගෝලියෝ යාඥා කර කර හිටියේ මොකද්ද? ජපමාලේ. මරිතු මිස්සර නම මරිණ කිය කීරියද? ජේසු ගැන යාඥා සුවකි වැඩි සිටින. ජේසු කිව්වේ තරණ වහන්සේලා දෙන්නෙන් ගැන විතරයි. කවුද කියපු තරණ වහන්සේලා දෙන්න? පියාණන් වහන්සේ, සුදාත්මන් වහන්සේ. පළිනවා කියනවාද? ස්වර්ගයේ වැටෙන අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. කාට මේ ආරාධනා කරන්නේ? සුදාත්මන් වහන්සේට ආරාධනා කරන්නේ. ඔබගේ රාජ්‍ය පැමිණේවා කිය නැත්නම් අපි අර මහරජාණන්ගේ වගේ මොකක් කර රාජ්‍යද දන්නේ? ඔය පෙට්‍රල් දාර ගිනි තියන්න පුළුවන් ජාතියේ රාජ්‍යද දන්නේ? නැත්නම් අපලන් කොහරි හෙලිකොප්ටරේක නැගලා කොහරි දුවන රාජ්‍යද දන්නේ? නෑ, ඒ රාජ්‍යවල නෑ. මේ සුදාත්මන් වහන්සේ ගැනයි කියන්නේ. මේ සුද්ධ බයිබලේ තේරුම් ගන්නට නම් සුදාත්මන් වහන්සේව ආලේප කරන්න, සුදාත්මන් වහන්සේව ලොක් කරන්න මේ වචනේට රාජ්‍ය පාරාදීසය. මේ වගේ වචන වලට අපිට සුදාත්මන් වහන්සේව ආනන්ද පුළුවන්. අපිට බයිබලේ ගොඩාක් තැන් අපිට තේරුම් ගන්නට පුළුවන්. අපිට තේරෙන්නේ නැති දැන් අපේ සෞසෞදනි අපේ උළු අසු වලින් එළියට අපි සුදාත්මන් වහන්සේව තල්ලු කළොත් ලේසි නෑ අපේ පෞල් ජීවිත දෙනියන්නට. නමුත් මේ යුද්ධ දිනන්න නම් අපි බලවන්ත වෙමු, අපි සවිමත් වෙමු. අනිවාර්යයෙන්ම අපි ආම්පන්න අරගෙන සැරසෙන මහා සේනාවක් වගේ වෙන්නට පුළුවන් සුදාත්මන් වහන්සේගෙන් අපි පූර්ණ වෙනවා නම්. අපි සුදාත්මන් වහන්සේට නිරන්තරයෙන් මේ ආඥා කරමු. අපිට ඒකට මේ සුදාත්ම මංගල්‍යයක් වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. සුදාත්මන් වහන්සේට ගීතිකාවක් කියලා ඔබ යාඥා කරන රසන යාඥාවල් නිරන්තරයෙන් මේ ආඥා කරන් සුදාත්ම මංගල්‍යයක් වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. නිරන්තරයෙන් ඔබේ දරුවන්ගේ ඔළුවට අත් තියලා යාඥා කරන්න දෙමාපිය හැටියට ඒ ආලේපනේ ඔබට දීලා තියෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට සුද්ධ ස්වභාවයෙන්ම ඔබට දීලා තියෙන තුන්වෙනි පොරොන්දුව විවාහයක් හැටියට විවාහකෙන් හැටියට තුන්වෙනි පොරොන්දුවද ඔබට දීලා තියෙන සුද්ධ මේ සුද්ධ ස්වභාවයෙන් බලයක් ඔබේ දරුවන්ව සුද්ධ ස්වභාවී ඉගැන්වීම් වලට අනුව ඇතිදැඩි කරන්න ඔබට බලයක් දීලා තියෙනවා. දරුවන්ව බිහි කරනවා විතරක් නෙමෙයි ඇතිදැඩි කරනවා කියලා. ඒක දෙකක්. එහෙනම් දරුවන් ඔළුවට අත තියලා අම්මේ තාත්තේ කෙනෙක් ඔබට යාඥා කරන්න ශක්තිය බලය දීලා තියෙනවා ස්වභාවයෙන්. ඒ ආලේපණය පියතුමෙක්ට දීලා වගේම ඔබටත් දීලා තියෙනවා ආදරණීය අම්මේ තාත්තා. දරුවන්ට යාඥා කරන්න. නැත්නම් ගොඩක් දෙමාපිය මොනවද කියන්නේ? ෆාදර් මූ හදන්න නෑ. ෆාදර් මූ පිස්සු කෙරෙන්නේ. ෆෝන් එක අරගෙන PUBG ගහනවා. එහෙම නැත්නම් තනියම මේ කාමරයකට ඉන්න දොරවල් අහගෙන වෙනමනේ බහුබූත බලනවා. අරව කියයි මේ වගේ මේ নানা પ્રકાર දේවල් කියයි. ආදින අම්මේ තාත්තේ කණෙන් ඇදලා අරගෙන සුරුවන් කෝඩු ඉස්සරහා දන ගහලා ඔළුව ලත තියලා යාඥාවක් කරන්න. මේ සුදාත් මාලේපනේ ඔබට දීලා තියෙන සුද්ධ ස්වභාවය. අපි මේව පාවිච්චි කරන්නේ නැත්නම් මේව මොට වෙනවා. ඒක නිසා සුදාත්මන් වහන්සේව ජීවත් කරවන්න ඔබේ පවුල අතරේ. ඔබේ පවුල් ඇතුලේ වගේම ඔබේ ගෘහය ඇතුලේ ඔබ ජීවත් වෙන නිවසේ හැම අස්සක් මුල්ලක් නැරම සුදාත්මනන්ගේ බලයේ පැතිරෙන පිණිස ආඥා කරන්න. ඔබ පය ගහන භූමිය පාරිශුද්ධ කරන්න සුදාත්මන් වහන්සේට ආරාධනා කරන්න. අන්න එතකොට පුළුවන් මේ අද සමාජීය විදිහට ආර්ථිකමය විදිහට අපි මුහුණ දෙන මේ යුද්ධය ජය ගන්න අපිට පුළුවන්. අපි සුදාත්මන් වහන්සේ විරුද්ධවම මේ සුද්ධ යාගය වෙලා විශේෂ ආකාරයෙන්ම ජේසුගේ ශ්‍රී ශරීරයේ රුධිරය තුලින් අපි වෙත ගලා එනව ඒ මහා ආදරය අපි භුක්ති විඳිමු. ඒ ආදරය තුලින් අපිට හැඟෙන ආ සුදාත්මන් වහන්සේගේ ආගමනය අපි වැළඳ ගමු. පියනන්ගේද පුත්‍රයන්ගේද සුදාත්මන් ගඳ නාමයෙන් ආමෙන්.